උණුසුම් පුවත් ලදිසනෙන් ගෙන එන රටවටා YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත. යහපාලනයේ දුර්වල ආර්ථික කළමනාකරණය හා COVID-19 බලපෑම හේතුවෙන් රටේ ආර්ථික අවදානම් මට්ටමකට පැමිණෙමින් තිබෙන බව ගාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසා සිටිනවා. රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා වැලිවේරිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරමි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා. උපුටා ගැනීම. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බාරගනු ලැබුවේ යහපාලන රජය විසින් ඍණ බවට පත් කළ ආර්ථිකය. ඒ සමගම ඇති වූ කොවිඩ් බලපෑම දැන් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ අපි මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා රටේ ප්‍රධාන ආදායම් මාර්ගයෙන් කළ ඉපැයීම් විශාල ලෙස පහත වැටී තිබෙනවා. අපගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මාන්තය දැඩි ලෙස බිඳ වැටුණා. ඉන් ඍජු හා වක්‍රව යපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. දෙවැන්න රටවිරුවන් එවන්න පේෂණ ලෝකය පුරා පැතිර තිබෙන COVID-19 හේතුවෙන් අපේ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගේ රැකියා අහිමිව හා අවදානමට ලක්වීම නිසා අපට ලැබෙන විදේශ පේෂණ අඩු වී තිබෙනවා. දෙවැන්න අපනයන ආදායම ඒ යම්තාක් දුරට ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වුවද එය රටේ පවතින මූල්‍ය අවශ්‍යතාවයන් ඉටු කරනුයේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බවය. මේ අවස්ථාවන් තුනම අහිමි වී තිබෙන අවස්ථාවක අපට තිබෙන අනෙක් අවස්ථා නම් ආයෝජනයයි. ආයෝජනයේ සරල ව්‍යවහාරය නම් ව්‍යාපාරයයි. ලංකාවේ ව්‍යාපාර කරන සියලු දෙනා එයින් ආදායමක් උපයන්නේ කෙසේද? එය පවත්වාගෙන යන්නේ කෙසේද? එය තවදුරටත් පුළුල් කරගන්නේ කෙසේද? එය හවුල්කරුවෙකු සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න පිළිබඳව හොඳ අවබෝධයක් තිබෙනවා. හැබැයි ඒ කටයුත්ත විශාල ප්‍රාග්ධන අවශ්‍යතාවයක් වෙනුවෙන් රජය විසින් හෝ විදේශීය හවුල්කරුවෙකු සමග සම්බන්ධ වී ක්‍රියාත්මක කිරීමට යාමේදී එය දේශද්‍රෝහී කියාවක් ලෙස පෙන්වා දීමට කටයුතු කරන සුළු පිරිසක් නිසා රට තව දුරටත් ආර්ථිකමය පිරිහීමකට ලක්ව තිබෙනවා. රටේ ආයෝජනයන්ට විරුද්ධව එය නතර කිරීමට උත්සාහ දරන පාර්ශ්වයන් රටේ පවතින ආර්ථිකය ගොඩනගා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සිදු කර ඇති අදහස් අදටත් ඉදිරිපත් නොකරන අතර එලෙස කළ හැකි වෙනත් ක්‍රමයක් පවතී නම් එය ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට අභියෝග කරනවා. ව්‍යාපාරයක් පිළිබඳ පෙට්ටි කඩයක් කරන අහිංසක අම්මා කෙනෙකුට උවද තේරෙනවා. හැබැයි එය නොතේරෙන සුළු පිරිසක් හේතුවෙන් ඇති හැකි අය කෙසේ වෙතත් ඇති බැරි බහුතර ජනතාව අද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩනගාගත් ජනතාවගේ දුක්ගින්දර සමනය කළ යුතුය. අපේ අරමුණ රටත් ජනතාවත් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා වැඩිදුරටත් පවසා සිටියා. උපුටා ගැනීම අවසන්. මෙවැනිම පුවත් ලදිසනින් දැන ගැනීමට රටවටා YouTube channel එක subscribe කර සීනුව බොත්තම කියාත්මක කරන්න.